දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම UGK Vlogs මගේ channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි චිත්‍ර විෂයට අදාළ පාඩම් මාලාවක් අරගෙන එනවා කියලා මම කලින්ම සඳහන් කරා. එතකොට මේ පාඩම් මාලාවේ තවත් විශේෂ පාඩමක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 10 වසරට අදාළ පාඩමක් තමයි අද කතා කරන්නේ පළවෙනි වාරේ. ඒ චිත්‍ර ශිල්පී සම්බන්ධ වේ. චිත්‍ර ශිල්පියා තමයි සෝලිස් මෙන්ඩිස් කියන චිත්‍ර ශිල්පියා. අපි කලින් කතා කරා එම් සාරිස් කියන චිත්‍ර ශිල්පියා ගැන. අද සෝලිස් මෙන්ඩිස් ගැන කතා කරනවා. ඔහුගේ නිර්මාණ ශෛලිය, ඔහුගේ තේමා භාවිතය සහ විහාර සිතුවම් කලාවට ඔහුගේ සිද්ධ වෙච්ච දායකත්වය මොනවද කියන කාරණා අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සෝලිස් මෙන්ඩිස් කියන චිත්‍ර ශිල්පියාත් විශේෂයෙන්ම ලාංකේය නූතන විහාර බිත සිතුවම් කලාව පෝෂණය කරපු, ඔය සිතුවම් කලාව වර්ධනය කරපු චිත්‍ර ශිල්පියෙක් විදිහට කතා කරන්න පුළුවන්. ලාංකේය 20වෙනි සියවසේ කලාව තුළ විහාර බිත සිතුවම් කලාව වැඩි දියුණු කරපු ශිල්පියෙක්. එම් සාලිස් චිත්‍ර ශිල්පියා වගේම සෝලිස් මෙන්ඩිස් චින ශිල්පියාගේ සිද්ධ වෙච්ච කාර්යභාරයත් ඉතාමත්ම වැදගත් වෙනවා මෙතනදී. සෝලිස් මෙන්ඩිස්ගේ නිර්මාණ ශෛලිය සකස් වෙන්නේ ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා වගේ ස්ථානවල බාරුත් වගේ ස්ථාන අධ්‍යයනය කරලා ඒ නිර්මාණවල ආපාෂයන් වගේම ලාංකේය කලාවේ සීගිරිය වගේම තිවංක පිළිමගේ වගේ විහාර සිතුවම් කලාවේ ලැබපු ආපාෂයන් මොගේ නිර්මාණ ශෛලිය සකස් වෙන්න බලපාලා තියෙනවා. ඉතින් ඒ අනුව නිර්මාණ වෙච්ච බොහොම අලංකාර නිර්මාණ ශෛලියක් ඔහුට මාවිනීක වෙච්ච බොහොම මේ කලාත්මක නිර්මාණ ශෛලියක් අපට ඔහුගේ නිර්මාණ හරහා විහාර සිතුවම් කලාව හරහා හඳුනා ගන්න පුළුවන්. සෝලිස් මෙන්ඩිස්ගේ සිතුවම් කලාව බැලුවාම ඔහු විහාරස්ථාන ලංකාවේ විහාරස්ථාන ගණනාවකම විසිතුවම් නිර්මාණය කරලා තියෙනවා කැලණි විහාරයට අමතරව. ඒතකොට කැලණි විහාරය තමයි ඔහුගේ සිතුවම් කලාවේ දියුණුවේ උපරිම අවස්ථාව විදිහට අපට හඳුනා ගන්න ලැබෙන්නේ. ඊට අමතරව ගිරිඋල්ල මැද්දපොළ විහාරය වගේ තවත් විහාරස්ථාන රාශියක සිතුවම් ඔහුගේ අතින් නිර්මාණ වෙලා තියෙන ආකාරය අපිට දකින්න පුළුවන්. එතකොට මේ කැලණි විහාර බිත සිතුවම් කලාව කැලණි විහාරයේ කිව්වහම කැලණි නව විහාර බිත සිතුවම් කියලා තමයි මේක හඳුන්වන්නේ. අලුතෙන් හදපු විහාර කොටස තමයි සෝලිස් මෙන්ඩිස් සිතුවම් නිර්මාණය කරන්න දායක වෙන්නේ. එතකොට මේ කැලණි විහාරය, පැරණි විහාරය සහ නව විහාරය වශයෙන් කොටස් දෙකක් දකින්න ලැබෙනවා. පැරණි විහාරය තුල තියෙන්නේ පැරණි පාත්‍රාට සම්ප්‍රදායට අයිති බිත සිතුවම්. නව විහාරය තුල තමයි තියෙන්නේ සෝලිස් මෙන්ඩිස් හදපු සිතුවම් මාලාව. එතකොට මේ සිතුවම් මාලාවට වස්තු විශේෂ වෙලා තියෙන දේවල් විශේෂ වෙනවා. එතකොට කලින් අපේ පැරණි විහාර සිතුවම් කලාව බලුවාම ඒ සිතුවම් කලාවේ වස්තු විශේෂයට සාපේක්ෂව සෝලිස් මෙන්ඩිස් තෝරාගත් වස්තු විශේෂය විශේෂයි. බුද්ධ චරිතය අවස්ථා තියෙනවා. ඒ වගේම ඓතිහාසික සිදුවීම් නිර්මාණය කරලා තියෙනවා කැලණි විහාර බිත සිතුවම් තුල. එතකොට මේ අතර තියෙන මේ විශේෂම තේමාව තමයි ඓතිහාසික සිදුවීම්. මේ ඓතිහාසික සිදුවීම් වලට අරගෙන තියෙන්නේ ලාංකේය බෞද්ධ ඓතිහාසික කතන්දර, නැත්නම් බෞද්ධ ඓතිහාසික සිදුවීම්, බෞද්ධ ඉතිහාස කතා තමයි ගොඩක්ම විශේෂ කරගෙන තියෙන්නේ මේ ඓතිහාසික තේමා අතරට. ඒතකොට බුද්ධ චරිතය අවස්ථා කීපයකත් අපිට දකින්න පුළුවන් කැලණි විහාරයේ සිතුවම් අතර. සම්බුද්ධ පරිනිර්වාණය, බුද්ධත්වයට පත්වීම, ඒ වගේ අවස්ථා කීපයක් තියෙනවා. වැඩි අවස්ථාවක් තියෙන්නේ මේ වැඩිම නිරූපණයන් කරලා තියෙන්නේ, වැඩිම තේමා භාවිතයක් දකින්න ලැබෙන්නේ ඓතිහාසික සිදුවීම්, බෞද්ධ ඓතිහාසික කතා තමයි තේමා කරගෙන තියෙන්නේ. ඒක විශේෂ වෙනවා ලාංකේය විහාර සිතුවම් කලාවට අලුත් ප්‍රවේශයක් වෙනවා සෝලිස් මෙන්ඩිස් හඳුන්වලා දීපු මේ තේමා භාවිතය. එතකොට මේ සෝලිස් මෙන්ඩිස්ගේ මේ සිතුවම් කලාවේ දකින්න ලැබෙන විශේෂ ලක්ෂණ රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන් මේ චිත්‍ර ශෛලිය තුළ. රිද්මයානුකූල මානව රූප නිර්මාණය කිරීම ඔහුගේ නිර්මාණ ශෛලිය විශේෂයෙන්ම කැපී පෙනෙන ලක්ෂණයක් වෙනවා. සෑම මානව රූපයක්ම බොහොම රිද්මයානුකූල ඉරියව් සහිතව තමයි දක්වලා තියෙන්නේ. රේඛාකරණය භාවිතයත් ඉතාමත්ම සියුම් රේඛාකරණයක් අපිට හඳුනා ගන්න පුළුවන්. සියුම් ලාලිත්‍ය රේඛාකරණයක් සිතුවම් වල වස්තු විශේෂ කොට නැගීමට වගේම ඒ වගේ නිර්මාණ ලක්ෂණ මතු කරන්න, විස්තරාත්මක ලක්ෂණ මතු කරන්න රේඛාව ගොඩාක් උපයෝගී කරගෙන තියෙනවා. ඒ වගේම විශාල අවකාශයක සිතුවම් මානව රූප රාශියක් එකට සංරචනය කිරීම කියන එකත් අපිට හඳුනා ගන්න ලැබෙන තව විශේෂ කාරණයක් වෙනවා මේ සෝලිස් මෙන්ඩිස්ගේ සිතුවම් කලාව තුළ අපිට දකින්න ලැබෙන. එතකොට වර්ණ භාවිතය ගත්තාම ඔහුට මාවිනික වංශ විශේෂ වර්ණමාලාවක් දකින්න ලැබෙනවා. උණුසුම් වර්ණමාලාවක් භාවිතා කරලා තියෙනවා. අඳුරු කහ, දුඹුරු වගේ වර්ණ වලට සුදු වර්ණයට මූලිකත්වය දෙමින් වර්ණ ප්‍රභේද සහිතව භාවිතා කරමින් ඉතා සියුම් විදිහට එළි අඳුර දක්වමින් කියරස් පූර්ව ක්‍රමවේදයට සමාන වර්ණ තැවරීමේ ක්‍රමවේදයක් මොහුගේ නිර්මාණ ශෛලිය තුළ අපට දැක බලා ගන්න පුළුවන්. එතකොට මේ අනුව නිර්මාණය වෙච්ච බොහොම අලංකාර කලාත්මක සිතුවම් ශෛලියක් අපට නව කැලණි විහාර සිතුවම් මාලාව තුළ දැක ගන්න ලැබෙනවා. සෝලිස් මෙන්ඩිස් විසින් නිර්මාණය කරපු. එතකොට මේ 10 වසරට අදාළව තියෙන මෙන්න මේ සෝලිස් මෙන්ඩිස් සම්බන්ධ පාඩමේදී ඔහුගේ නිර්මාණ විශේෂ නිර්මාණ දෙකක් සාකච්ඡාවට ලක් වෙනවා. එකක් තමයි හේමමාලා සහ දන්තකුමරු
ශ්‍රී දන්දධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාව දක්වන සිතුවම ඒ වගේම ජයශ්‍රී මහා බෝධිය වැඩම කරන අවස්ථාව සංගමිතා තෙමේ විසින්. එතකොට මෙන්න මේ නිර්මාණ දෙක තමයි අපිට විස්තර කරන්න තියෙන්නේ 10 වසර පාඩමට අදාළව අපි බලමු මේ නිර්මාණ දෙක ගැන කලාත්මක විස්තරයන් මොනවද කියලා. සෝලියස් මෙන්ඩිස් ශිල්පියා ගැන වීඩියෝ එකේ මුලින්ම සාකච්ඡා කරලා තියෙනවා. සෝලියස් මෙන්ඩිස් කියලා කියන්නේ කැලණි විහාර බිතුසිතුවම් කලාව නව මාවතකට හරවපු ලාංකේය විහාර චිත්‍ර කලාවේ අලුත් මුහුණුවරක් නිර්මාණය කරපු ශිල්පියෙක් විදිහට කතා කරන්න පුළුවන්. එතකොට මොහුගේ නිර්මාණවලට ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා, ලංකාවේ සීගිරිය, තිවංග පිළිමගේ වගේ තැන්වල ආභාෂයන් ලැබිලා තියෙනවා. මේ තියෙන්නේ සෝලියස් මෙන්ඩිස් ලබපු ආභාෂයන්. ඒ තමයි අජන්තා, එල්ලෝරා, ලංකාවේ සීගිරිය, තිවංග පිළිමගේ වගේ පැරණි සාම්ප්‍රදායික කලාවේ ආභාෂය. මොහුගේ කලා ශෛලිය ගොඩනගා ගන්න මූලික වශයෙන් ඔහුට ආභාෂය ලබාගෙන තියෙනවා. එතකොට මොහු නිර්මාණය කරපු විහාර බිතුසිතුවම් රාශියක්ම තියෙනවා. ඒ කීපයක් තමයි කැලණි විහාරයට අමතරව නිර්මාණය කරපු, චිත්‍ර නිර්මාණය කරපු තැන් හැටියට රණස්සගල්ල විහාරය, ගිරිඋල්ල මැද්දේපොළ විහාරය, හබරාදුව, පිටිදුව, කැලණියගොඩ විහාරය, පොළොන්නරුව, ශ්‍රී විජය විහාරය. මෙන්න මේ කියන විහාරස්ථානවල සෝලියස් මෙන්ඩිස් චිත්‍ර නිර්මාණය කරලා දිනවා. කැලණි විහාර බිතුසිතුවම් වලට අමතරව මේ තියෙන්නේ නව කැලණි විහාරය. නව කැලණි විහාරය තමයි සෝලියස් මෙන්ඩිස් බිතුසිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ. මේ විහාර ගුහය ගත්තාම පැරණි විහාරය සහ නව විහාරය වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. පැරණි විහාර ගුහය තුල තියෙන්නේ මහනුවර සම්ප්‍රදායේ දකුණු ගුරුකුලයට අයිති බිතුසිතුවම් සහ මූර්ති රාශියක් ඒ කොටසේ දකින්න ලැබෙනවා. නව විහාර කොටස නැත්නම් ඊට පස්සේ අලුතෙන් හදපු කොටසත් ඒ පැරණි විහාර ගෘහයටම සම්බන්ධ කරලා අලුතෙන් කොටස් එකතු කරමින් නිර්මාණය කරපු අලුත් විහාර කොටසේ තමයි සෝලියස් මෙන්ඩිස් බිතුසිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ නව කැලණි විහාරයේ බිතුසිතුවම් ගත්තාම ප්‍රධාන වශයෙන් ඒ තේමා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි බුද්ධ චරිතයේ අවස්ථා. බුද්ධ චරිතයේ අවස්ථා හැටියට මහා මායා දේවිය දුටු සිහිනය, වප්මගුල, සිප්සතර හැදෑරීම, සුජාතාවගේ කිරිපිඩු දාණය, සම්බුද්ධත්වයට පත්වීම, සම්බුද්ධ පරිනිර්වාණය මේ චිත්‍ර ටික පෙන්වා දෙන්න පුළුවන්. ඓතිහාසික සිද්ධි හැටියට විජය කුමරුගේ ලංකා ගමනය, අනුරාධපුර මහා සීමාව බැඳීම, අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම, හේමමාලා කුමරිය හා දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම, සංගමිත්තා තෙරණියෝ ශ්‍රී මහා බෝධි අංකුරය ලක්දිවට වැඩම කරවීම, බුදුන් වහන්සේගේ ලංකා ගමනය දැක්වෙන සිදුවීම් පෙළක් ඇඳලා තියෙනවා. මහියංගණං නාගදීපං කල්යාණං පාදලාංචනං කියන සොලස්මස්ථාන දැක්වෙන ගාථාවේ තියෙන ස්ථාන රාශියක් තව ඇඳලා තිනවා. මේ කැලණි විහාර බිතුසිතුවම් අතර ඓතිහාසික සිද්ධි අතරට තමයි ඒ ටික අයිති වෙන්නේ. එතකොට මේ කැලණි විහාර චිත්‍රවල තියෙන විශේෂත්වය තමයි තේමාවල ලාංකේය ඓතිහාසික සිද්ධි, සාසන ඉතිහාසය හා සම්බන්ධ සිද්ධි වලට ප්‍රමුඛත්වයක් දීලා තමයි වැඩි වශයෙන් නිර්මාණය කරලා තියෙන්නේ චිත්‍ර. මේ කැලණි විහාර චිත්‍රවල දකින්න පුළුවන් පොදු ලක්ෂණ රාශියක් තියෙනවා. එකක් තමයි රිද්මයානුකූල හා විස්තරාත්මක මානව රූප සම්පින්ඩණය, ප්‍රාණපූර්ණ සියුම් රේඛාකරණය කැලණි චිත්‍රවල තියෙන විශේෂම ලක්ෂණයක්. සියුම් රේඛාකරණයක් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් සෑම චිත්‍රයක් තුළම. ඒ වගේම මානව රූප අදිද්දී ඒවා හරිම රිද්මයානුකූල ආකාරයට තමයි ඇඳලා තියෙන්නේ. ඊළඟට සියුම්ව ගොඩනගෙන ත්‍රිමාණ ලක්ෂණ සහිත අඳුරු කහ, දුඹුරු, කළු, සුදු කියන වර්ණමාලාව තමයි ප්‍රමුඛ වර්ණමාලාව වශයෙන් භාවිතා කරලා තියෙන කැලණි චිත්‍රාවලිය පුරාවටම. ඊළඟට අඳුර තුලින් ආලෝකය වඩා තීව්‍ර ලෙස මතු කරන කියරස්කූරෝ කියන සිද්ධාන්තය, එළිය අඳුර දැක්වීමේ සිද්ධාන්තය අනුව යමින් ඊට සමාන ආකාරයට තමයි වර්ණ තැවරීම කරලා තියෙන්නේ. සියුම් විදියට එළිය අඳුර දක්වමින් ත්‍රිමාණ බව මතු කරමින් වර්ණ කරලා තියෙන්නේ. ඊළඟට විශාල අවකාශයක් මත
ක්‍රියාකාරී රූප බොහෝ ගණනක් එකට සම්පින්නණය කිරීම තවත් විශේෂ ලක්ෂණයක් වෙනවා කැලණි විහාර චිත්‍රවල දකින්න ලැබෙන. ලොකු අවකාශවල මානව රූප රාශියක් සංග්‍රහණය කළ දින ආකාරය දකින්න පුළුවන්. ඉස්සරහට ඒ චිත්‍ර බලද්දී වලට පැහැදිලි වෙයි. වියලි බදාම මත විදුසිතුවම් ඇඳීමේ ශිල්ප ක්‍රමය හෙවත් ෆ්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට තමයි මේ කැලණි විහාරයේ චිත්‍ර ඇඳලා තියෙන්නේ සෝලිස් මෙබිස් ශිල්පියා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අපේ විෂය නිර්දේශයට අදාළව තියෙන තෝරාගත්ත විදුසිතුවම් දෙකක් ගැන. ඉන් එකක් තමයි මේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම දැක්වෙන චිත්‍රය. ඒතර මේ චිත්‍රයේ නිරූපණය වෙන්නේ කලිඟු රටේ ඉඳලා කීර්තිසි මේඝවර්ණ රජ සමයේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දෙදෙනා දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවන ආකාරය මේ චිත්‍රය තුළින් නිරූපණය වෙන්නේ එන්න ඒ සිදුවීම. ඒක තමයි වස්තු විෂය වෙලා තියෙන්නේ. එතකොට බොහොම ගිරිදුර්ග ගෙවාගෙන බොහොම දුෂ්කර ගමනක් ගෙවාගෙන තමයි මේ දෙන්න දන්ත ධාතුන් වහන්සේ ලංකාවට බොහොම රහසිගතව වැඩම කරවන්නේ. ඒතර ඒ සිද්ධිය තමයි මේ චිත්‍රයේ නිරූපණය වෙන්නේ. මේ චිත්‍රය තුළ රූප සංරචනය කරලා තියෙන විදිහ බැලුවහම ලොකු අවකාශයක් භාවිතා කරලා තියෙනවා. රූප දෙක ගත්තාම ජීව ප්‍රමාණයට වඩා ජීවමාන ප්‍රමාණයටත් වඩා රූප විශාලත්වයේ යුක්තයි. විශාල අවකාශයක රූමානව රූප දෙක බොහොම ලාලිත්‍ය ඉරියව් සහිතව තමයි සම්පින්නණය කරලා තියෙන්නේ. ඒක කලින් ලක්ෂණවලත් මම පැහැදිලි කරා. මානව රූප ලාලිත්‍ය ඉරියව් සහිතව සංරචනය කරලා තියෙනවා කියන එක. එතකොට මේ සෝලිස් මෙන්ඩිස්ගේ චිත්‍රවල තියෙන ප්‍රමුඛ ලක්ෂණයක් තමයි ওই ලාලිත්‍ය ඉරියව් භාවිතය. එතකොට ඓතිහාසික විදසිතුවම් වල දකින්න ලැබෙන සංගත වර්ණමාලාවක් තමයි මේ චිත්‍රයට පාවිච්චි කරලා තියෙන්නේ. පැරණි චිත්‍රවල දැන් ওই සීගිරිය ඊළඟට අජන්තා ඒ වගේම තිවංක පිළිමගේ චිත්‍රවල මේ බැලුවාම ওই ඒක වර්ණ ස්වරූපයේ සංගත වර්ණමාලාවක් තමයි මේ පැරණි චිත්‍රවල තියෙන්නේ. අන්න ඊට සමාන වර්ණමාලාවක් තමයි සෝලියස් මෙන්ඩිස් මේ චිත්‍රයට පාවිච්චි කරලා තියෙන්නේ. උණුසුම් වර්ණමාලාවක් භාවිතා කරලා තියෙනවා. වර්ණ ඉදීමේදී අඳුරු කහ දුඹුරු කළු සුදු කියන වර්ණවලට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. ඒවයි ප්‍රභේද භාවිතා කරමින් සිවුම් විදියට එළිය අඳුර මතුවෙන විදියට වර්ණ තැවරීම කරලා තියෙනවා. රිද්මයානුකූල භාව ප්‍රකාශන ගුණය ඉතාමත් සියුම් විදියට මතු කරලා තියෙනවා. සියුම් රේඛාකරණය භාවිතා කරලා මානව රූපවල රිද්මයානුකූල බව ප්‍රකාශන ගුණය ඉතාමත්ම සියුම් විදියට නිරූපණය කරලා තියෙනවා මේ චිත්‍රය තුළ. පසුබිමේ නිරූපණය ගත්තහම මේ ගස්කොළන් සහිත ගස්වැල් සහිත බොහොම දුෂ්කර පරිසරයක් තමයි නිරූපණය වෙන්නේ. ස්වභාවික පරිසරයේ තියෙන අපූර්වත්වය ඉතාම හොඳට දැනෙන විදිහට මේ චිත්‍රය තුළ නිරූපණය කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රයේ පසුබිම් අවකාශය ගත්තහම කැලෑ ගණ කැලෑවක් සහිත විශාල ගස් සහිත ගස්වැල් සහිත පරිසරයක් තමයි නිරූපණය වෙන්නේ. ඒකෙන් සංකේතවත් වෙනවා මේ දෙන්න බොහොම දුෂ්කර ගමනක් ගෙවාගෙන තමයි මේ දන්ත ධාතුන් වහන්සේ බොහොම රහසිගතව ලංකාවට වැඩම කරවලා තියෙන්නේ කියන කාරණාව. ඒතකොට මේ චිත්‍රය තුළ ප්‍රධාන අපේ කේන්ද්‍රීය අවධානය යොමු වෙන්නේ හේමමාලා කුමරිය වෙත. ඊට හේතුව තමයි ඇය දන්ත ධාතුන් වහන්සේ සංගවාගෙන ආවයි කියලා සැලකෙන්නේ ඇගේ කෙස් වැටිය තුළ. ඒතකොට ඒක සංකේතවත් කරන්න ශ්වේත වර්ණ නැත්තම් සුදු පැහැ රශ්මි මාලාවක් ඇයගේ කෙස් වැටි දක්වලා තියෙනවා. එතකොට ඒ පූජනීය දන්ත ධාතුන් වහන්සේ ඒ කෙස් කලබ තුළ සංගවාගෙන ආවයි කියන එක තමයි සැලකෙන්නේ. ඒක සංකේතවත් කරන්න තමයි ඒ රශ්මි මාලාව යොදලා තියෙන්නේ. ඒ වගේම සුදු පැහැ මලකුත් එතන යොදලා තියෙනවා කෙස් වැටිය තුළ පූජනීයත්වය සංකේතවත් කරන්න. බොහොම අලංකාර විදුසිතුවක් විදිහට මේ චිත්‍රය සාකච්ඡා කරන්න පුළුවන්. මේ තියෙන මේ චිත්‍රයේ සමීප දර්ශනය. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සංගමිත්තා තෙරණිය
ජයශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරපු අවස්ථාව දක්වන චිත්‍රය. මේ චිත්‍රයත් ලාංකේය ඓතිහාසික සිද්ධි නිරූපණයේ සුවිශේෂී අවස්ථාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේකට තවත් නමක් කියනවා දුමින්දාගමනය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරපු අවස්ථාව කියන එකම තමයි එකෙන් කියවෙන්නේ. දුමිදු කියලා කියන්නේ බෝධියට. එතකොට මේ චිත්‍රය තුළ නිරූපණය වෙන්නේ දඹදිව ඉඳලා සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරන අවස්ථාව. ඒ සිතුව මේ වස්තු විෂය වෙලා තින්නේ ඔන්න ඔය තේමාව. මේ චිත්‍රයේ නිරූපණය වෙන නැව රුවල් නැවකින් තමයි අය පැමිණි බව පෙන්නුම් කරන්නේ. ඒක ඉතාම විස්තරාත්මක හැඩතල මගින් නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම ඒ වතුරේ තියෙන චලනය දිය රැලි පවා ඉතාමත්ම සියුම් විදිහට රේඛාකරණය භාවිතා කරලා විසිතුරු ආකාරයට බොහොම විස්තරාත්මකව ඉතාම අවධානයෙන් ඇඳලා තියෙන ආකාරය දකින්න පුළුවන්. ඒ නැවේ පවා මෝස්තර රටා ඉතාම සියුම් විදිහට හැම දෙයක්ම විස්තරාත්මකව ඇඳලා තියෙන ආකාරය දකින්න පුළුවන්. මේ චිත්‍රයේ කේන්ද්‍රීය ප්‍රකාශන අංගය නැත්තම් මධ්‍යගත සංරචන වෙන්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක්වෙන කොටස. ශ්‍රී මහා බෝධිය තමයි චිත්‍රයේ මැදට අරගෙන සංරචනය කරලා තියෙන්නේ. ඒතොර ඒ ශ්‍රී මහා බෝධියේ පූජනීයත්වය සංකේතවත් කරන්න තමයි ශ්වේත වර්ණ රශ්මි මාලාවක් විහිදෙන ආකාරයට දක්වලා තියෙනවා චිත්‍රය තුළ. ඒ වගේම ශ්‍රී මහා බෝධියේ ඉහළින් ඡත්‍රයක් නංවලා තියෙන ආකාරයත් දකින්න ලැබෙනවා. මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරන්නේ රන් පාත්‍රයක තබාගෙන. ඒකත් උස් ආසනයක තබලා තියෙන ආකාරය දක්වනවා. ඒ සියල්ල පූජනීයත්වය ගෞරවනීයත්වය සංකේතවත් වෙන දේවල් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දක්වලා තියෙනවා. ඒ මෙහෙණින් වහන්සේ බොහොම උපේක්ෂා සහගත බැල්මකින් බලාගෙන ඉන්න ආකාරයක් නිරූපණය වෙනවා. සේවකයෙක් විසින් මෙහෙණින් වහන්සේට ඡත්‍රයක් ඔසවාගෙන ඉන්න ආකාරයේ චිත්‍රය දක්වලා තියෙනවා. ඒ කිනුත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ නමක් කියන කාරණාව ඇයත් පූජනීය කාන්තාවක් කියන ආකාරයේ සංකේතවත් වෙන ගෞරවනීය චරිතයක් කියන එක සංකේතවත් වෙන එක සංකේතයක් විදිහට ඒක පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ ජයසීමා බෝධිය පිළිගන්න දේවානම්පියතිස්ස රජතුමා වතුරට බැහැලා කරවටක් ගිලිලා බොහොම භක්තියෙන් යුක්තව දොහොත් මුදුන් දීලා සීමා බෝධින් වහන්සේ පිළිගන්න සැරසෙන ආකාරය බොහොම භක්තිමත් විදිහට දක්වලා තියෙනවා. ඒකත් හරිම විශේෂ අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ චිත්‍රයේ වර්ණ තැවරීම බැලුවාම කලින් චිත්‍රයේ වගේම අඳුර තුලින් ආලෝකය ඉතාමත්ම තීව්‍ර විදිහට මතු කරන අර කියරස්පූරෝ ක්‍රමය අනුව ඊට සමාන ආකාරයට තමයි වර්ණ කිරීම කරලා තියෙන්නේ. සියුම් විදිහට ත්‍රිමාණ බව මත වෙන විදිහට එළිය අඳුර දක්වමින් වර්ණ කරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. මේ චිත්‍රයත් බොහොම කලාත්මක චිත්‍රයක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. මේ තියෙන චිත්‍රයේ සමීප දර්ශන කීපයක් තොර නව කැලණි විහාරයේ සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා ඇඳපු තවත් නිර්මාණ කිහිපයක් මෙතන ඔයාලට පෙන්වා දෙන්නවා. විහාර චිත්‍ර පිළිබඳ තවත් දුරටත් වැඩි දැනුම සඳහා මේ දැක්වෙන්නේ ඓතිහාසික සිද්ධියක් විජය කුමරුගේ පැමිණීම දැක්වෙන චිත්‍රය. මේ තියෙන්නේ මහියංගණයට වැඩම කරපු අවස්ථාව බුදුරජාණන් වහන්සේ විසින් පළමු ලංකාගමනය යක්ෂ දමනය සිද්ධ කරන ආකාරය. ඊළඟට නාගදීපයට වැඩම කරපු අවස්ථාව තමයි මේ චිත්‍රය තුළ නිරූපණය වෙන්නේ. මේ තියෙන කැලණියට වැඩම කරපු අවස්ථාව මෙතනින් දැක්වෙන්නේ. ශ්‍රීපාදස්ථානයට බුදුන් වහන්සේ වැඩම කරපු අවස්ථාව සිරිපතුල පිහිටු වීම දැක්වෙන අවස්ථාව තමයි මෙතන නිරූපණය වෙන්නේ. හොඳයි, අද අපි පාඩමේදී කතා කරේ 10 වසරේ
පළවෙනි වාරට අදාළ චිත්‍ර ශිල්පියෙක් ගැන ඒ තමයි සෝලිස්මෙන්ටි චිත්‍ර ශිල්පියා ගැන මම හිතන්නේ මේ පාඩම තේරෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඉතින් මේ වගේම තවත් චිත්‍ර ශිල්පීන් ගැන වගේම තවත් චිත්‍ර විෂයට අදාළ පාඩම් මාලාවක් කරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඒ වගේම මගේ channel එකත් එක්ක නිතරම රැඳෙන්න කියන ආරාධනාවක් කරනවා ඔයාලා හැමෝටම. channel එක subscribe කරලා මේ වීඩියෝ එක කැමති නම් like කරලා ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න, ඔයාලගේ අදහසුත් comment කරන්න. තව videos වලට අවශ්‍ය වෙන video පාඩම් මොනවද තියෙනවා නම් ඒ දේවලුත් කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් සුබ දවසක් හැමෝටම.